සුබදසක් යාලු සිර දෙනාටම. ඔන්න ඉතින් අදත් තව ලස්සන වීඩියෝකින්. ඉතින් මගේ channel එක බලන ඔයාලා වෙනුවෙන් ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් ආවා. ඉතින් දැනට මාස 3කට විතර කලින් මම මේ farm එකේ වීඩියෝ එකක් ඔයාලට ගෙන ආවා. එතකොට මේ සතුන්ට අදිට මාසෙයි. දැන් මේ farm එක අද මම වීඩියෝ එකක් අරන් ගන්න ආවේ. දැන් මේ සතුන්ගේ බිත්තර 1 2 වැටෙනවා. ඒ කියන්නේ දැන් සති 16යි දවස් 3ක් වෙනවා. එතකොට දැන් තමයි මෙයාලගේ බිත්තර 1 2 පොඩි බිත්තර වැටෙන්නේ. මම ඒකත් ඔයාලට පෙන්නනවා පොඩි බිත්තර. ඉතින් මං අදාවේ මේ farm එක ගැන ඔයාලට පොඩි වීඩියෝ එකක් ගේන්න. මොකද ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට මේ වීඩියෝ එක ගේන්න මට හිතුණා. මොකද දැන් එදා ගේදි මෙයාලට මාසය, දැන් මා සති, එදා ගේදි සති 4යි, අද සති 16යි, දවස් 3ක් වෙනවා. ඉතින් දැන් මෙයාලා 1 2 බිත්තර දානවා. දැන් කෙකර ගන්නවා. හොඳට සත්තු 500ක් ඉන්න මේ පේන කූඩුවේ. මම ඔයාලට මේක පෙන්වන්න. ඉතින් සුදු කිකිලියෝ හදන්න බලාපොරොත්තු වෙන අයට ඉතින් මේ ඔයාලට පෙන්න මේ කූඩුව, මේ තව කූඩු තියෙනවා මේ වටේටම. ඉතින් මේ කූඩු ඉන්නවා දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙච්ච සත්තු මේ කූඩු ඉන්නවා. දැන් එයාලා වයසයි, තාමත් එයාලා බිත්තර දාන හොඳට. දැන් ටික ටික අඩු වෙගෙන එන්නේ එයාලගේ බිත්තර ප්‍රතිශතේ. ඉතින් මේ කූඩු එන්නේ දැන් ඊළඟට අලුතෙන් හදා යන සත්තු සෙට් එක. ඉතින් වැඳලා ඉන්න වීඩියෝ එකත් එක්ක subscribe කරලා share කරන අනිත් අයටත් බලන්න. subscribe කරලා support කරන channel එකට. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් යම් කිසි උදව්වක් වෙයි ඔයාලගේ කුකුල් පාලනය සම්බන්ධව. මේ ඔයාලට වෙන මේ කූඩු එහෙම අදලා තියෙන විදිහ මම මගේ කලින් වීඩියෝ එක මේක ගෙනාව සම්පූර්ණ. ඉතින් වැඳලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපි යමු ඉස්සරහට. හයියලු දැන් මේ ඔයාලට පේන්නේ දැන් මේ අවුරුදු දෙකකට කිට්ටු වෙන්න වයස වෙන සුදු බිත්තර දාන කිකිලි පැටව. තාමත් මෙයාලගේ 80%ක් විතර බිත්තර ප්‍රතිශතයක් එනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ මම මෙයාලගේ වීඩියෝ එක කලින් ඔයාලට පෙන්නවා. එතකොට නම් මෙයාලා ඉච්චර වයස නැහැ. හැබැයි දැන් ඔයාලට පේනවා දැන් මෙයාලගේ තටු ගිහිල්ලා ගොඩක් වයසයි. ඉතින් මෙතන සත්තු 300කට කිට්ටු වෙන්න ඉන්නවා. ඉතින් මෙයාලා තාමත් බිත්තර දානවා. 80%ක් 70%ක් අතර ප්‍රමාණ බිත්තර තාම වැටෙනවා මෙයාලගේ. එතකොට දැන් දැන් මෙයාලගේ බිත්තර ප්‍රතිශත ටික ටික අඩු වෙගෙන යනවා. මොකද දැන් වයසත් එක්ක මම ඔයාලට දැන් ඉස්සලා පෙන්වන සත්තු දැන් මාස සති 16ක් වෙන සත්තුවේ දැන් තමයි බිත්තර 1 2 එතන වැටෙන්නේ. එතකොට දැන් මේ සෙට් එක දැන් වයසයි. එතකොට දැන් මේ සෙට් එක අයින් කරද්දි තව සෙට් එකක් අතන ඉන්නවා. මේ විදිහට තමයි farm එකක් කරද්දි වර්ග දෙකෙන්ම එක එක වයස් කාණ්ඩ වලින් ගණන්ලා තියා ගන්න ඕනේ. එතකොට තමන්ගේ බිත්තර ප්‍රතිශතය දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් යාළුවෝ මේ ඉන්නේ දැන් සති 16 දවස් 3ක් වෙච්ච සුදු බිත්තර දාන කිකිලි පැටව. ඉතින් මෙයාලා තව දැන් පොඩි බිත්තර මෙයාලගේ වැටෙන්න පටන් ගන්න තියෙන්නේ. කොහොම සති 18 පැන්නට පස්සේ සති 20 කිට්ටු වෙද්දී හොඳටම බිත්තර දාන්න පටන් ගන්නවා. ඉතින් මෙතන සත්තු 500ක් ඉන්නවා. දැන් මීට කලින් මම මේ වීඩියෝ එකක් ගෙනාවා. එතකොට මෙයාලට මාසෙයි. ඒ කියන්නේ සති 4යි. හැබැයි දැන් මෙයාලා මගේ පල්ලයට ගිහලා බලන්න මේ වීඩියෝ එකක් තියෙනවා. ඉතින් දැන් මේ සත්තු ලොකු හින්දා මම ඔයාලට දිනවා නැවතත් පෙන්වන්න. මෙන්න මෙහෙමයි බිත්තර දාන්න දැන් ආසන්න වෙච්ච කිකිලියන්ගේ ප්‍රමාණය. ඔයාලට පේනවා මේ කලමලේ හොඳට සතු වෙලා ඇවිල්ලා තියෙනවා. ඔයාලට අදහසක් ගන්න මේ පේනවා ඔයාලට මේ කූඩුවේ හදලා තියෙන විදිහ පළ දෙකට තහඩු ගහලා වටේටම දැල් ගහලා එක ගල්ුවේ උස්සලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් ඔයාලගේ තියෙන අතේ තියෙන මුදලින් අඩුම පැටව 100කින් 200කින් ගන්නත් මේක ආරම්භ කරන්න ඕන. නැත්නම් පොඩි ප්‍රමාණයක් ගත්තら ලාභයක් ගන්න අමාරු. පැටව 200කින්වත් උඩින් උඩට පැටව දාගෙන ආරම්භ කරන්න පුළුවන් නම් පැටව 200කට උඩින් ඔයාලට ඇත්තටම හොඳ ලාභයක් ගන්න පුළුවන්. මේ සුදු කිකිලිය ඇති කරන එකනු රතු කිකිලිය ඇතිගත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටී කියලා හිතනවා. මම ඒකයි නැවතත් මේ ෆාම් එකට ඔයාලට මේ වීඩියෝ එක පෙන්වන්න හිතුනේ. මේ සත්තුන්ගේ දැන් ප්‍රමාණය මෙහා පැති කුඩු ඉන්නවා. දැන් අවුරුදු දෙකක් වෙච්ච සත්තු. ඉතින් එයාලට තාම හොඳට බිත්තර දාන දැන් මෙයාලගේ බිත්තර ආරම්භය. එතකොට ෆාම් එක කන්ටිනියු කරන් යන්න පුළුවන්. බිත්තර ප්‍රතිශතය අඩු වෙන්නේ නැහැ දිගටම. ඉතින් පොඩි අදහසක් ගන්න මේ වීඩියෝ වලින් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මට කතා කරලා පැටව ලබා ගන්න ඕන නම් මගේ නම්බරේට කතා කරලා මේ වගේ ඔරිජිනල් සුදු බිත්තර කිකිලි පැටව අතු බිත්තර කිකිලි පැටව ලබා ගන්න වංචාකාරයන්ට අවිල සල්ලි නාස්ති කරගන්න එපා. එහෙම වුණොත් අපරාධ වලට මේ වැඩේ එපා වෙනවා. ඉතින්
බිඳුව 72 650 21 52 බිඳුව 72 650 21 52 මගේ WhatsApp නම්බර එක බිඳුව 77 65 10 299 බිඳුව 77 65 10 299 මගේ WhatsApp නම්බරයට කතා ඕන කෙනෙකුට මොහොත් එකක් දැන් ලංකාවේ පිටින් ඉන්න කෙනෙකුට උනත් කතා කරලා විස්තර දැනගන්න තමයි මම මගේ WhatsApp නම්බරේ දාන්නේ. ඉතින් ඒකත් ඔයාලා පිට ඉන්න කෙනෙකුට අවශ්‍ය නම් කතා කරලා විස්තර දැනගන්න පැටව ලබා ගන්න කතා කරන්න යන්කෙට. යාලු ඉතින් මේ පාම් එකේ අයිතිකාර මහත්මයන පොඩ්ඩක් කතා කරමු. ඉතින් මේ අතේ තියෙන ඕන් දැන් තමයි මේ පොඩි බිත්තර වැටෙන්නේ වල් මේ පේනවා. ඉතින් මහත්මයා අපිට කියන්නකෝ මේ දැන් මෙයාලට සති 16ක් දවස් 3ක් කිව්වනේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ග්‍රෑම් කීයක් එක සතෙකුට දෙනවද? දැන් තාම දෙන්නේ අපි කියන ග්‍රෑම් 100ක් විතර වගේ. ග්‍රෑම් 100ක් දෙනවා. ඔව්. දැන් මේ විතර සාමාන්‍ය 100ට 20ක් 30ක් වටනකොට වගේ නම් 110ක් දෙන්න ඕන. 110ක් දෙන්න ඕන. කියන්නේ සති 16ක් ඇද්දි ග්‍රෑම් 100ක් වගේ සතෙකුට වැටෙන ඉදිරිය දෙනවා නේ. දැන් මෙයාලා මෙතන සත්තු 500ක් ඉන්නකෝ නේ. ඔව්. හරි. එතකොට මේ දැන් මෙයාලගේ උපරිම බිත්තර ප්‍රතිශතය පටන් ගන්නෙ සති 16න් පස්සේ සති 18න්ද 20න්ද හොඳටම පටන් ගන්නෙ සාමාන්‍යයෙන්. මේ ඔක්කොම බිත්තර දාන්න පටන් ගන්නවා. 4:30 වෙනකොට. ඒ සති 18 වගේ වෙද්දි. වගේ වෙද්දි නෝ නේ. එතකොට දැන් අපිට බිත්තරේ ගැන පොඩ්ඩක් විස්තර කියන්නකෝ. දැන් මේ සති 16න් වැටෙන බිත්තරේනේ මේක. ඔව්. එතකොට මේ වගේ පොඩි බිත්තරයක් තමයි වැටෙන්නේ දැන්ම නේ. දියලෝ මේ වලට පේන්නේ මේ වගේ පොඩි බිත්තරයක් තමයි. දැන් මේ මුලින්ම වැටෙන සාමාන්‍යයෙන් දැන් බිත්තර කීයක් විතර වැටෙනවද මේ කූඩුවක සාමාන්‍යයෙන්? දැන් මේ වෙදි දවසට 5ක් 6ක් විතර වැටෙනවා. දවසට 5ක් 6ක් වැටෙනවා. ඔයාලෝ ඉතින් මේ සුදු සත්තුන්ගේ තියෙන වාසිය එකක්. එයාලා සති 16න් වගේ ඉඳලා පොඩියට බිත්තර දාන්න පටන් ගන්නවා. ඉතින් එදත් මම මේ වීඩියෝ එකක් ගෙනාවා මේ මහත්මයාගේ. ඉතින් අද මේ සත්තු ලොකු හින්දා තමයි මම දැන් ආයෙ ආවිල්ලා. එදා සති 4න් වීඩියෝ එක කළේ දැන් සති 16ක් වෙන හින්දා මම ඔයාලට මේ වීඩියෝ එක අද ගේන්න හිතුණා. ඒතර මාත් අපිට කියන්නකෝ දැන් මෙයාලට මේ දැන් බිත්තර දාන්න 1-2 ආරම්භ කරන දැන් තාම දෙන්නේ ග්‍රෝවර් එකද දැන් බිත්තර කෑම එකට මාළු වෙලාද තියෙන්නේ? නෑ තාම මාළු වෙලා නෑ. හා තාම ග්‍රෝවර් එක තමයි දෙන්නේ. ග්‍රෝවර් එක 30ට 20ක් 30ක් අතර බිත්තර වැටෙනන් පස්සේ තමයි බිත්තර කෑම වලට මාළු වෙන්නේ. මාළු වෙන්නේ. ඒක දෙන විදිහ අපිට පොඩ්ඩක් කියමු. කවලම් කරලා දෙක මික්ස් කරලා දෙන්න ඕන කියලා කියනවා. දවස් 2ක් 3ක් විතර වගේ පොඩි කවලමක් දාලා දෙනවා. 175ක් මේ බිත්තර කෑමයි 125ක් ග්‍රෝවර් එක කවලම් කරලා දීලා. හා දවස් 2කට පස්සේ බිත්තර කෑම දානවා. ආ බිත්තර කෑම එකම යනවා නේ. කන්ටිනියු කරනවා. එතකොට බිත්තර කූඩුවේ 130ක් වගේ වැටෙද්දිද අපි බිත්තර කෑම එක මික්ස් කරලා දාන්න 120ක් 30ක් වැටෙනකොට ඊට පස්සේ බිත්තර කෑම වලට මරුණා නේද? හරි නේ. ආ විතර කවලම් කරලා ඉස්සලාම දෙන්න ඕනේ දවස් 3-4. ඔව් ඔව්. ග්‍රෝවර් එකයි බිත්තර කෑම එකයි නේ. කවලම් කරලා දවස් 2ක් විතර දුන්නා හොඳයි. හොඳයි. එතකොට දැන් මෙයාලට අපි මේ වෙද්දි මොනව හරි දෙන්න ඕන විටමින් එකක් තියෙනවද? මෙයාලගේ දැන් බිත්තර කට්ටුව හයි වෙන්න මොනව හරි දෙන්න මොනව හරි තියෙනවද? මේ කැල්සයිට් එක දුන්නා නහරි. කැල්සයිට් එක. ඒක සිප්පි කටු උනත් කමක් නැහැ. කැල්සයිට් කියලා එකක් තියෙනවා. ඒක දෙන්න පුළුවන් නේ. එතකොට විටමින් මොනව හරි තියෙනවද? විටමින් සාමාන්‍යයෙන් දවස් 7-10කට සැරයක් වගේ විටමින් ටිකක් දුන්නා නම් හොඳයි. විටමින්. මල්ටි විටමින් එකක්. මල්ටි විටමින්. ඒකේ නමක් මොකක් හරි තියක් කියන්න පුළුවන්ද? මල්ටි විටමින් නම් අපි දැන් එකක් දෙනවා වෙගා කියලා එකක්. හා අය මේ ප්‍රීමා ලයිට් කියලා එකක් තියෙනවා. අය එමිනෝසෝල් කියලා එකක් තියෙනවා. ඒ වගේ වෙලෙන්සලෙන් අරගෙන මල්ටි විටමින් දෙන්න පුළුවන් නේ. එතකොට මේ කූඩුවේ මේ ගඳක් නැහැ මේ කූඩුව. ඒකට මොකක්වත් පිළියමක් කරලා තියෙනවද? බෙහෙත්යක් ගහලා තියෙනවද? එහෙම නැත්නම් මේ මේ ලේස්ලා කොහොමද ලේස්ලා හදනකොට එච්චර ගඳක් එන්නේ නැහැ. කොහොමද ගඳ එන්නේ? වතුර එහෙම තෙමෙන්නේ නැතුව කූඩු හොඳට පිරිසිදු තියාගත්තා නම් ඕන විදිහට හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන් නේ. හරි. එතකොට දැන් අපේ බලන කඩේට ගොඩාක් ප්‍රශ්නයක් තියෙනවා. මේ සත්තු 500ක් හදලා මේ බිත්තර දාන මේ මට්ටමට ගේන්න ආවමසෙන් දැන් මෙතන සත්තු 500ක් ඉන්නවනේ. ඒක ඔබතුමාට දැන් මතක විදිහට මම හිතන්නේ ඒක දැන් කියන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි මතක විදිහට සාමාන්‍යයෙන් වියදම දැන් මේ සතු 500 යන්නේ පැටි එක දවසෙ පැටිය ගෙනාවු දවස් ඉඳලා මේ සති 16 වෙද්දි සාමාන්‍යයෙන් සත්තුන්ගේ සත්තුන්ට ගෙනාවු වියදම අපි අලිමුකෝ පැටවුන්ගේ වියදම මේ පැටවුන්ගේ වියදම මොකද කාලෙන් කාලට වෙනස් වෙන ඉඳලා කෑම වලටයි වැක්සින් ටිකටයි සාමාන්‍යයෙන් උපරිම මේ වෙද්දි දල වශයෙන් ඔබතුමාට මතක විදිහට කියන්න පුළුවන් අපිට අපේ කට්ටියට පොඩ්ඩක් දැනගන්න. මම නම්
ගනම් ප්‍රමාණය තාම ලිබ නෑ මේ ගොල්ලන්ගේ. හරි. වලවසින් සාමාන්‍ය ලක්ෂ 9ක් 9 හමාරක් පමණ ගිහිල් ඇති. කෑම් වලට විටමින් ටික නේද? විටමින් වලට. ඔව්. ලක්ෂ 9ක් 10ක් දෙකලා සතු 500 කර නේද? හරි. යාළුවෝ ඉතින් ඒ මහත්මයාට මතක විදිහට කිව්වා ඉතින් ඔයාලට තියෙන හදාගන්න ඔයාලා සතු 100ක් හදනවා නම් 200ක් හදනවා ඒක ඔයාලට හදාගන්න පුළුවන්. එතකොට එහෙම කිව්වහම ඒකයි මම ඒක වෙනාවේ. හරි යාළුවෝ ඉතින් ඒ මහත්මයා අද පොඩ්ඩක් බිසි ඉතින් කාර්ය බහුලයි. ඉතින් මට පුළුවන් ටිකක් එයාගෙන් අහගත්තා. ඉතින් ඔයාලට ගේන්න ඕන හින්දා මේ වීඩියෝ එක. ඉතින් මේ වගේ කූඩුවක් ඔයාලටත් හදාගෙන මේ තරම්ම දිග නැති වුණත් ඔයාලට දාන සතු ප්‍රමාණය අනුව එක සතෙකුට වල්ගඩි දෙකක්වත් අරගෙන විදියට මේ සතෙකුට වල්ගඩි එකමාරක් වටුනහම ඇති. ඉතින් පොඩක් වැඩිපු ඉඩ තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. එක සතෙකුට වල්ගඩි එකමාරක් සුදු සතු හදනවනම් සතු වලට වල්ගඩි දෙකක් තිබ්බම හරි. ඉතින් මේ විදියට මේ කූඩුවක් හදාගෙන මේ පළ දෙකට මේ තහඩු ගහලා තියෙන්නේ පේනවා. කොන්ක්‍රීට් කණු දාලා තියෙනවා. ඉතින් මේ විදිහේ මේ ගානට උස බැම්මක් ගහලා මේ ගල් වර්ග දෙකක් විතර එතනින් උඩට දැල ගහලා ඉතින් මේ කූඩුව හදාගෙන ඔයාලත් පටන් ගන්න මේ වගේ වැඩක්. ඉතින් මේ වගේ පැටව් ඔයාලට දැන් මේ වගේ නිරෝගී පැටව් ඔයාලට ලබා ගන්න පුළුවන් විශ්වාසදායකව. මම කලින් මගේ නම්බර් එක කිව්වා. ඒ අංකයට කතා කරන්න 072 650 2152 072 650 2152 WhatsApp නම්බර් දෙනවා. ලංකාවේ පිටින් ආය ගොඩක් කතා කරනවා. එයාලට ලංකාවට ආවට පස්සේ මේවා ගොවිපල පටන් ගන්න ආසාවක් තියෙනවා කොහොමද කියලා. ඉතින් ඒ අය WhatsApp නම්බර් එකකින් කතා කරලා විස්තර දැනගන්න 077 65 10 299 077 65 10 299 මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම නම්බරේ දානවා. ඉතින් මේ වීඩියෝ ගේන්නේ ඇත්තටම මේවායි ගොවිපලක් පටන්ගෙන ඇත්තටම මේ කාලේ අපිට ආර්ථික වශයෙන් ගොඩක් අමාරුයි. ඉතින් ඒකට පොඩි හරි උදව්වක් වෙයි කියලා හිතනවා මම දාන වීඩියෝ ඔයාලට. ඉතින් බලන්න ඔයාලට මේ වගේ දේවල් පටන් ගන්නවා නම් ඔයාලා අවශ්‍ය තොරතුරු දැනගන්න කතා කරන්න. ඒක මට පුළුවන් උපදේ මම එයාට කියලා දෙනවා. නමුත් සම්පූර්ණ කුකුල් පාලනේ පටන් ගන්න මුකුත්ම දන්නේ නැති කෙනෙක් පටන් ගන්නවා නම් ඉතින් මගේ පැය දෙකක ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා WhatsApp එකෙන්. ඔයාලට තනියෙන් උනත් ඒක කරගන්න පුළුවන්. ඒකට සම්බන්ධ වෙන්න කොහොමද කියලා කෝල් කරලා දැනගන්න. දුව ඉන්න අයට ඉතින් WhatsApp එකෙන් මගෙත් එක්ක වීඩියෝ කෝල් එකකින් සම්බන්ධ වෙලා ඔයාලට අවශ්‍ය මේ වගේ කිකිලි පාලනයක් කුකුල් පාලනය කරගන්න නම් ඒ සම්බන්ධව සම්පූර්ණ විස්තරය මම ඔයාලට දැනුවත් කිරීමක් කරනවා. ඒකට මම ඉතාමත් පොඩි මුදලක් අය කරන්නේ. ඉතින් ඒක දැනගන්න මුලින්දලා කරන කෙනෙක්ට අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් ඒ වගේ දෙයක් ඉගෙනගෙන පටන් ගන්න ඒකට සහභාගී වෙලා ඒක ඔබට කැමති වෙලාවක පැය දෙකක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් අපේ ෆාම් එකට ඇවිල්ලා කරගන්නවා ළඟපාත ඉන්න කෙනෙකුට. අපේ ෆාම් එක තියෙන පොළොන්නරුවේ. ඉතින් පොළොන්නරුවට එන දුවායට තමයි මම මේ WhatsApp ඔස්සේ මේ ට්‍රේනින් එක කරන්නේ. ඔයාලා ඒකට සහභාගී වෙන්න මුකුත්ම දන්නේ නැත්නම් සහභාගී වෙලා ඒකත් ඉගෙන ගන්න. ඒකත් ඔයාලට වටීවි. ඉතින් යාළුවෝ දැන් මෙයාලට දෙන මේ වෙද්දි ගෑම් 100ක් විතර දෙනවා දවසකට. ඒ කියන්නේ මේ වෙද්දි දවසට කිලෝ 45ක් විතර දෙනවා මෙයාලට. ඉතින් ඒ ඔයාලට මෙයාලගේ කෑම දෙන විදිය ගැන සතියෙන් සතියට කෑම ග්‍රෑම් 5 ගන්න වැඩි කරන්න ඕන. එතකොට ඒ සත්තුන්ට ඔයාලා හොඳ කෑම එකක් තෝරගන්න වෙළඳ පොලේ තියෙන එහෙම පටන් ගන්න ඕන. ඒක මට කතා කරලා අහගන්න මොකද හොඳ කෑම එක. එතකොට මම ඒක දැනුවත් කරන්නම් ඔයාලව. එතකොට මේ වගේ සත්තු බොයිලස් පැටව් ලේස්ලා සුදු සතු ගංකුකුල් පැටව් ඕන එකක් ඔයාලට විශ්වාසන්ත ලබා ගන්න පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා. එහෙනම් යාළුවෝ ඔයාලට මේ සත්තු ෆාම් එකක් පටන් ගද්දි ඔයාලට මෙයාලට දෙන්න ඕනේ මේ විටමින් ටික වැක්සින් ටික ග්‍රෑම් ප්‍රමාණය. මම මේ වීඩියෝ එකක් ගේනවා කියලා කිව්වා. මට තාම ඒක මට වෙලාවක් නැහැ කාල බලවත් එක්ක. ඉතින් මම ඒක මගේ ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම මේ සත්තුන්ට දෙන කෑම ග්‍රෑම් කීය ගන්නද දෙන්න ඕන කීයෙන්ද ග්‍රෑම් පටන් ගන්න ඕන කියන එක අනිවාර්යෙන් ඔයාලට මම මගේ වීඩියෝ එකේ පිළිවෙලට ඒක අරන් එන්න. ඉතින් බලන් ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන channel එක. ඉතින් අදට ඔයාලට මේ වීඩියෝ එකෙන් යම්කිසි අදහසක් ගන්න. එහෙනම් යාළුවෝ අදට මගේ මේ කෙටි වීඩියෝ එක මම සමු ගන්නවා. ඉතින් ඊළඟ දවසේ ලස්සන වීඩියෝ එකකට අරන් එන්න. කෑම ගැන, විටමින් ගැන, වැක්සින් ගැන හොඳ වීඩියෝ එකක් මම ඔයාලට ගේන්නම් පිළිවෙලට. ඉතින් අදට මම සමු ගන්නවා. සුබ දවසක් සිදු දනට.